අයිබෝවන් දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙන එන සිවිතිරිවි සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ. මම තරඳුගුරුගේ මුලින්ම දකිමු සිරස්තල. දිවයිනට පැමිණි ජගත් මහලිකම්බරයාගේ ශ්‍රී ලංකා සංචාරය. අලුත් බලවේග සැහැදීමට උත්සාහ කරන ඇතැම් පුද්ගලීන්ගේ සත්‍ය ජනපති හෙළි කරයි. සිංගප්පූරුවට ගිය අගමැතිට උණුසුම් පිළිගැනීමක්. ඔබාමාගේ සහ මිචෙල්ගේ ආදර කතාව ලොව හමුවට. තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට නියමිතයි. මේ අතර මහලේකම්වරයා ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ලක් රජයේ ආරාධනයකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා ඊයේ රාත්‍රී 7:30 පමණ විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා. මෙහිදී අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ඇතුළු පිරිසක් දිවයිනට පැමිණි මහලේකම්වරයා මහත් හරසරින් පිළිගනු ලැබුවා. ඉන් අනතුරුව මහලේකම්වරයා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සිය විශේෂ සමරු සටහනද තබුණු ලැබුවා. අරලියගහ මන්දිරයට පැමිණි මහලේකම්වරයා එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ සිදු කරන ප්‍රථම සංචාරය මේ වනවා. මේ අතර අද එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා ගාල්ලේ පැවති සංහිඳියාව සහ සහජීවනය ගොඩනැගීම සඳහා තාරුණ්‍යේ භූමිකාව යන මෙයින් පැවැත්වෙන තරුණ සමුළුවකටද සහභාගී වුණා. මෙම සමුළුවෙන් අනතුරුව බෑන් කී මූන් මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමටද සූදානමින් පසුවනවා. හෙට දිනේදී මහලේකම්වරයා කොළඹදී පැවැත්වෙන තිරසර සාමයක් කරා තිරසර සංවර්ධන ඉලක්ක මුදුන් පමුණවා ගැනීම යන මෙයින් ප්‍රධාන දේශනයක්ද සිදු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන මහලේකම් බෑන් කී මූන් මහතා යාපනය ප්‍රදේශයේ නැවත පදිංචි කිරීමේ ස්ථානවලද නිරීක්ෂණ චාරිකාවක නිරත වනවා. හෙට පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වන මහලේකම්වරයා ඉන් අනතුරුව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාද හමුවන බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය ප්‍රකාශ කළා. කථානායක කරු ජයසූරිය මහතාගේ හමුවීමෙන් අනතුරුව හෙට දිනේ තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කරන මහලේකම්වරයා දේශපාලන පක්ෂ කිහිපයක හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවනු ඇති. සිය තෙදින නිල සංචාරය නිමා කරමින් මහලේකම් බෑන් කී මූන් මහතා හෙට දිනේ දිවයිනෙන් පිටත්ව යාමටද නියමිතයි. පැවති පාලනයෙන් සිදු වූ අසාධාරණ පිළිබඳ දුක් ගැනවිලි ඉදිරිපත් කළායම අද ඔවුන් සමග අලුත් බලවේග සෑදීමට එක්ව සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. හිටපු අමාත්‍ය ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ගුණානුස්මරණ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ ඉදිකර තිබූ රණවිරු ස්මාරකයක් ඉවත් කළ බවට සිදුකරන චෝදනාවන්ටද ජනාධිපතිතුමා ඊයේ පිළිතුරු ලබා දුන්නා. කුරුණෑගල ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණයක් අතරතුර හමුදා ස්මාරකයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඇතමු නගන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හිරියාල මීගහැල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් ප්‍රකාශ කළා. එහිදී ජනාධිපතිතුමන් අවධාරණය කර සිටියේ මෙම මාර්ග ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව ඉතාමත් අලංකාරවත් ලෙස අදාළ හමුදා ස්මාරකය එම ස්ථානයේම ඉදිකිරීමට උපදෙස් ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් අද දිනේ ඇතැම් පුවත්පත් ජනාධිපතිතුමන් විසින් සිදු කළ මේ ප්‍රකාශය පිළිබඳ තැකීමක් සිදු නොකර අදාළ හමුදා ස්මාරකයේ ඉවත් කිරීම සම්බන්ධයෙන් පමණක් තොරතුරු වාර්තා කර තිබුණා. මේ ජනාධිපතිතුමා ඊයේ දිනේ මීගහැල ප්‍රදේශයේ පැවති උත්සවයේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයයි. කුරුණෑගල දඹුල්ල මාර්ගය දැන් පහුගිය අවුරුදු ගණනාවක සිට ප්‍රතිසංස්කරණය කරනවා. ඒ මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීමේදී කුරුණෑගල නගරයට ආසන්නයේ තිබෙන රණවිරු ස්මාරකයක් මාර්ගයේ ප්‍රතිසංස්කරණය කිරීම නිසා තාවකාලිකව ඉවත් කරන්න සිදු වුණා. ඒ ඉවත් කළේ යුද හමුදාවෙන්මයි. මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වුණාම නැවතේ වඩා හොඳින් ඉදිකිරීම
සඳහා. නමුත් මේ ප්‍රදේශයේ ඉන්න මහ ජනතාව නොමග යවන එක්තරා පිරිසක් මේ පිළිබඳව වැරදි මතයක් ප්‍රදේශයට සහ රටට දීමට උද්ඝෝෂණයක් පවත්වන බව මට දැනගන්න ලැබුණා. මම මේ රණුවේ ස්මාරකය ඉවත් කරන අවස්ථාවේම යුද හමුදාවෙන් ඒ වෙලෙම උපදෙස් දුන්නා. යුද හමුදාවටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ටත් මහමෙතුමා ඇතුළු පළාත් සභාවට මේ ප්‍රදේශයේ මැති අමෙතුමාලට මේ පාරේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වූවහම තිබුණට වඩා අලංකාර ශක්තිමත් නව නිර්මාණශීලී රණවිරු ස්මාරකයක් ඒ ස්ථානයේ හැකි පමණ ඉක්මනින් ඉදිකරන්නටේ කියලා. මම මේ කාරණාවකේ බොහෝ වෙලාවට මේ මත්ද්‍රව්‍ය වලින් සමාජයේ නොමග යවනා වගේම විවිධ අංශ වලින් සමාජයට වැරදි තොරතුරු දීලා වැරදි ප්‍රචාරයන් දීලා බොහෝ වැරදි අවබෝධයන් දෙනවා. හිටපු අමාත්‍ය දිවංගත ජයරාජ ප්‍රනාන්දුපොල්ලේ මහතාගේ ජීවමාන රුවට සමාන ඉටි පිළිරුවක් නිරාවරණය කිරීමේ උත්සවයක් ඊයේ පැවැත්ුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධන ශාලා පරිශ්‍රයේදී. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවැනි ජීවමාන ආකාරයේ ඉටි පිළිරුවක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කළ පළමු අවස්ථාව මේ වන අතර මූර්ති ශිල්පී අතුල හේරත් මහතා විසින් මෙය නිර්මාණය කර තිබෙනවා. රාජ්‍ය මැතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ජයරාජ ප්‍රනාන්දුපුල්ලේ ගුණ සැඹුරුම් සමරු කලාපය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. ඒ කාලය තුල ඒ ආණ්ඩු තුල බොහෝ අය එවකට නොදැන සිටියත් ජයරාජ් සහ මම බරපතල මානසික පීඩාවන්ට ලක්වෙච්ච දෙන්නේ. ඒ ආණ්ඩුව තුළ ජයරාජ් සහ මම බොහෝ අභ්‍යන්තර ගැටුම් වලට මුහුණ දුන්න දෙන්නේ. අපි දෙන්න බොහෝ වෙලාවට නොයෙකුත් දේවල් කතා කරලා තියෙනවා. වැරදි දේවල් නෙවෙයි, නීති විරෝධී දේවල් නෙවෙයි, සදාචාරාත්මක නීතිගරුක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ආණ්ඩුවක් තුළ තිබිය යුතු නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මැති ඇමතුරුන්ට තිබිය යුතු නිදහස, මැති ඇමතුරු නිදහසේ කටයුතු කිරීමට අමාත්‍යාංශවල කටයුතු කිරීමට තිබෙන අයිතිය පිළිබඳව අපි කතා කරලා තියෙනවා, අපි සාකච්ඡා කරලා තිබෙනවා. මම එවකට තිබුණු අපේ ආණ්ඩුවෙන් අයින් වුණේ 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වෙන. ජයරාජ් ජීවතුන් අතර සිටියානම් සමහර විට මට කලින් ජයරාජ් අයින් වෙයි කියලා මම හිතනවා ඒ ආණ්ඩුවෙන්. ජයරාජ් නැති වුණාට පස්සේ මට මතකයි මට නම් වශයෙන් කියන්න පුළුවන් සමහර ඇමතිවරු ගැන මම නම් කියන්නේ නැහැ. සමහර ඇමතිවරු මාත් එක්ක කිව්වා ඒ කාලේ මම ඇමතිවරෙක් සහ පක්ෂ ලේකම් විදියට ඉන්නකොට සර් ජයරාජ් ඉන්නකොට අපි අපේ දුක් ගැනවිල කිව්වා. අපිට දැන් ජයරාජ් නැහැ. දැන් ජයරාජ් නැති වුණාට පස්සේ අපිට පක්ෂයේ ඇමතිවරු විදියට දුක් ගැනවිල කියන්න අපිට ඉන්න සර් විතරයි කියලා. මට එහෙම කියපු ඇමතිවරු ඉන්නවා. මට නම් වශයෙන් කියන්න පුළුවන් නොත් මං එයාගේ නම් කියන්නේ. නමුත් මට පුදුමේ එහෙම කියපු අයත් අද ඒ අයට කරදර කරපු අය පස්සේ ගිහිල්ලා අලුත් බලවේග හදන්න ගන්න උත්සාහය ගැන. මේ අතර 2016 පැරාලිම්පික් උළෙලට සහභාගී වීමට නියමිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුභවතුම් පිරිනැමුවා. අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හමු අවස්ථාවේදී ජනාධිපතිතුමා විසින් මෙලෙස සුභවතුම් එක්කලා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ තෙදින සිංගප්පූරු නිල සංචාරය අද ආරම්භ වුණා. අද අලුයම 1:10 පමණ සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස සිංගප්පූරු බලාපිටත්ව ගියා. ඉන්දිය පදනම විසින් සංවිධාන කරන 2016 ඉන්දිය සාගර සමුළුව සමාරම්භක උළෙලේ ප්‍රධාන දේශනයේ පැවැත්වීම සඳහා ඇරයුම් ලද ශ්‍රී ලංකා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස අද සිංගප්පූරුවට පැමිණියා. සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලයට පැමිණි වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය නිලධාරීන් සහ හෝටල් කාර්ය මණ්ඩලය විසින් මහත් උණුසුම් අන්දමින් පිළිගනු ලැබුවා. මේ අතර අද සන්ධ්‍යාවේ සිංගප්පූරුවේ රිට්ස් කාල්ටන් හෝටලේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ශ්‍රී එම්.ජේ. අක්බර් මහතා හමු වුණා. එහිදී අක්බර් මහතා සඳහන් කළේ 2016 ඉන්දිය සාගර සමුළුවේ සමාරම්භ කුළලේ ප්‍රධාන දේශනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත ඉන්දිය පදනම විසින් කළ ආරාධනය පිළිගෙන ඒ සඳහා සහභාගී වීම සමුළු සංවිධායකයන්ට විශාල ශක්තියක් මෙන්ම සමුළුවට ආලෝකයක්ද එක් කරලීමට හේතුවන බවයි.
இந்தியாவு சக ஸ்ரீலங்காவாத்தரேத்தி ஐதிஹாசிக சம்பதத்தா தரமட்டம இந்திய சாகரே பிலிபந்த ஐதிஹாசிக சாதகியந்து அதிசய வெதகத் பவ பென்வாதுன் ஸ்ரீலங்கா அக்ரமாத்தவரையா சாகர கலாபே பிலிபந்த கெட்லு சாக்கச்சாவின் ஹா சமூத்தியன் விசந்தாலமின் அநாகத அபியோகன் ஜெயகனிமே ஏகங்கத்வேகட பிவிசீமே அவசியதாவு அவதாரணை கரதிபெனவா 2016 இந்திய சாகர சமுளுவே சமாரம்ப கூலில அத ராத்திரியே சிங்கப்பூர்வே ஷெங்க்ரிலா ஹோட்டலே தீபவத்வீமட நியமிதாய் இந்திய சாகர கலாபேட்ட பலபான ஆரக்ஷக ஆர்த்திக சஸ்கிருதிக ஹா பாரிசரிக பிரதான பிரஷ்ன விசாரஷீலி விமசீமகட லக்கெரன சசி கணனாவாக் ஏ தீபவத்வனு ஏதி ஹிட தவச புரா பவத்வன விலந்த ஆயோஜன சஸ்கிருதிக ஆதி சேஷ்ரன் சம்பந்த மூலிக சசி வாரயன் சந்தா இந்திய சாகர கலாபிய ரட்டவல் பவனக் நுவ பட்டஹிர ரட்டவல் த நியோஜனே கரன ராஜ்ய நாயகி தேசபாலக்ஞன் வித்வத்துன் நிலதாரின் விசேஷக்ஞன் ஏதுலு விஷால பிரிசாக் சகபாகி வீமட நியமிதாய் மகஜனதாவட்ட சங்வர்தனே பிரதிலாப லபாதீமட தவத் காலையாக கதவனு பவ விதுலு சந்தேஷஹா டிஜிட்டல் எடதல பாசுகம் அமாத்திய ஹரின் பிரணாந்து மகதா பவசனவா அமாத்திவரையா மேபவ பிரகாஷகலே அது சிறிக்கொத்த பக்ஷமூலஸ்தானே பெவத்தே மாத்திய ஹமூகதீ 1977 හයම්පහක බලයක් අරගෙන රටක් ජයග්‍රහණය කරාට පස්සේ 78න් එකපාරට රට සංවර්ධනය වුණේ නැහැ. මහවැලි ඇදුවේ එකපාරට 1979 නෙමෙයි. ඒකට අවුරුදු කීපයක් ගියා. දැන්ටත් මේ එකපාරට ආණ්ඩුවක් ආවම රටේ ජනතාව විශ්වාස කරනවා එකපාරට මේක දිනු වෙන්න ඕනේ එකපාරට රට සංවර්ධනය වෙන්න ඕනේ කියලා විශාල රට තුල ආන්දෝලනයක් ගොඩනැගිලා. හැබැයි ලීමක් කරනවා මේ පිට්ටනියක ඒ රළු ටැන් ටික හදාගන්න තු මේ පිට්ටනිය දුවන්න බෑ. ඒ පිට්ටනිය දුවා ගන්න තමයි ඉස්සෙල්ලම වටපිටාව සකස් කරන්නේ. ඒක තමයි පිටරට රාජ්‍යයන් වලට යන්නේ පළවෙනි අවුරුද්දේම මහා ලොකු සංවර්ධන ව්‍යාපෘති ආරම්භෙන්නේ නැහැ. එහෙම ඩීල් දාසලා මේක ඇතුලේ නැහැ. දේශපාලනේ අලුත් සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. මේ සංස්කෘතිය තුළ මොකද තියෙන්නේ? අවුරුදු 4කට ඡන්ද නැහැ. ජාතික ඡන්දයක් නැහැ. මේ අවුරුදු 4 අපිට තියෙන එකම ඉලක්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද එක්සත් ජාතික පක්ෂයේද කියන එක නෙමෙයි. ආණ්ඩුවේ සම්මුතිවාදයක් ඇවිල්ලා තියෙනවා. හොඳ ගමනක් යන්න පුළුවන් හොඳ පිට්ටනියක් සකස් වෙලා තියෙනවා. මේක අපි ඔක්කොටම එකතු වෙලා රටේ මිනිසුන්ට සුභසිද්ධිය සඳහා දුවන්න පුළුවන් හැකියාවක් ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන බිම්බෝම් විවත් කිරීමේ මානුෂික මෙහෙයුම් සඳහා අමරිකානු ඩොලර් 607,308ක ආධාර මුදලක් පරිත්‍යාග කිරීමට ජපාන් රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වන කිවිසුමට කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී අද අත්සන් තැබුණා. ජපන් රජයේ බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය යටතේ මෙම ආධාර මුදල පිරිනැමෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නියුතු හොලෝ ට්‍රස්ට් ආයතනය වෙත එම ආධාර මුදල පිරිනැමෙනු ඇති. ඒ සඳහා වන ගිවිසුමට මෙරට ජපාන තානාපති කෙනිචි සුගුණෝමා සහ හොලෝ ට්‍රස්ට් ආයතනයේ මෙහෙයුම් කළමනාකාර රොබර්ට් සිෆ්‍රටන් මහත්වරුන් අද අත්සන් තැබුවා. ජපානයේ පසුගිය 2003 වසරේ සිට මෙරට බිම්බෝම් ඉවත් කිරීමේ කටයුතු සඳහා ආධාර ලබා දෙමින් සිටිනවා. මෙවර ජපානයේ ලබා දෙන ඇමරිකානු ඩොලර් 607,380ක ආධාර මුදල යටතේ බිම්බෝම්බ ඇති බවට හඳුනාගෙන ඇති උතුරේ හෙක්ටයාර් 21ක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කරනු ඇති. ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව මෙරට ජපාන තානාපති කෙනිචි සුගුණෝමා සහ හොලෝ ට්‍රස්ට් ආයතනයේ මෙහෙයුම් කළමනාකාර රොබර්ට් සිෆ්‍රටන් මහත්වරුන් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. Sign the contract for another year of support. මෙම අවස්ථාව සඳහා සහභාගි වීමට ලැබීම ඉමහත් ගෞරවයක්. ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් තවත් එක් අධ්‍යයනක් සඳහා ජපානය යළිත් දායකත්වය ලබා දෙනවා. ජපානය සෑම විටම සිය විදේශීය ප්‍රතිපත්තීන් හා විදේශ සම්බන්ධතා සඳහා මුල් තැන ලබා දෙනවා. එහිදී ශ්‍රී ලංකාව විශේෂයි. යුද්ධයෙන් පීඩාවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශවල සිදු කෙරෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා ජපානය වසර කිහිපයක සිටම සහාය ලබා දෙමින් සිටිනවා. එම කටයුත්තේ නියැලී සිටින හොලෝ ට්‍රස්ට් සංවිධානයට අප අපගේ ස්තුතිය පුද කරන්න කැමති. මොකද බිම්බෝම්බ ඉවත් කිරීම කියන්නේ ඉතා අපහසු කාර්යභාරයක් වගේම එය ඉතාමත් අවදානම්කාරී. සුළු අතපසු වීමකින් ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමිවීමේ අවස්ථාව පවතිනවා. අපි හිතනවා ඉතා ඉක්මනින් අපට මෙම බාරදුර කාර්යභාරය නිමා කිරීමට හැකිවනු ඇති කියලා. ඒ වගේම එම ක්‍රියාවලියේදී ඉදිරියටත් හොලෝ ට්‍රස්ට් සංවිධානය සමග එක්ව සහයෝගීව කටයුතු කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. අපේ ඉලක්කය බිම්බෝම්බ වලින් තොර ශ්‍රී ලංකාවක් දැකීමයි. In naming at the future mind free Sri Lanka. It's a great honor and a great pleasure to be here today
මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම මහත් ගෞරවයක්. ජපානයේ වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙමින් සිටිනවා. 30 වසරක යුද්ධයෙන් පසුව යළි ගොඩනැගෙන ශ්‍රී ලංකාවටත් ජපානයේ සහාය ලබා දෙන අතර මෙරට බිම්බෝම ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන්ද ඔවුන් ලබා දෙන සහයෝගය ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ බිම්බෝම ඉවත් කිරීමේ කාර්යභාරය වෙනුවෙන් ජපාන් රජය පසුගිය 2003 වසරේ පටන් අපත් සමග සමීපව කටයුතු කරනවා. ඔවුන් සමග ඉදිරියටත් සහයෝගයෙන් කටයුතු කරමින් අපගේ ඉලක්ක වෙත ගමන් කිරීම අපගේ බලාපොරොත්තුවයි. To achieve our goal of the mine impact free Sri Lanka. බත්තරමුල්ල වෝටර්ස් එච් අවුඩ ප්‍රදේශය සතුටු නගරයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලේ චම්පික රණවක මහතා පවසනවා. වෝටසේ චෝටලේ විසින් සංවිධානය කරනු ලැබූ හෝටල් ශ්‍රේෂ්ඨයට පිවිසෙන්නන් වෙනුවෙන් විශේෂ පුහුණු වැඩසටහනක් ඊයේ බත්තරමුල්ල වෝටසේ චෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන්. අපි දන්නවා අද අපේ රටේ දරුවෝ 350,000ක් පමණ පාසල් අධ්‍යාපනයට පළවෙනි ශ්‍රේණියෙන් ඇතුල් වෙනවා. ඒ පළවෙනි ශ්‍රේණියෙන් ඇතුල් වෙන පිරිසෙන් 250,000ක් පමණ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා උසස් පෙළට යනවා. ඉතින් ඒ උසස් පෙළ විභාග 150,000ක් පමණ පාස් වෙනවා. 20,000ක් විතර තමයි විශ්වවිද්‍යාලවලට ඇතුල් වෙන්නේ. අනික් පිරිස සම්බන්ධයෙන් විධිමත් වැඩසටහනක් නොමැතිවීම නිසා විශාල ප්‍රශ්නවලට අපේ තරුණ පරම්පරාව මුහුණ දීලා තියෙනවා. අද අපේ රටේ විශාල වශයෙන් වේගයෙන් වර්ධනය වෙන ක්ෂේත්‍රයක් තමයි සංචාරක කර්මාන්තය. මේ සංචාරක ක්‍රියාවලිය නිසා එක්තරා විදිහකට අපේ අපනයනයටත් යම්කිසි සේවයක් වෙලා තියෙනවා. මම පසුගිය දා අපි චීනෙට ගිය අවස්ථාවේදී අපි දැනගත්ත දේ තමයි චීන ජාතිකයෝ 250,000ක් පමණ වාර්ෂිකව ලංකාවට එනවා කියලා. ඒ එන අය මේ රට ඇතුලේ යම් යම් භාණ්ඩ අරගෙන යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒකෙන් අපේ අපනයනයට වඩා වැඩි ප්‍රමාණයක් පිටරටට යන ක්‍රමවේදිකුත් දැන් ඒක තුල ඇති වෙලා තියෙනවා. අලුත් ආර්ථිකයක් ඒක තුල ගොඩනැගිලා තියෙනවා. ඉතින් ලෝකයේ අනික් රටවලුත් තරඟ කරන අවස්ථාවේදී අපිට මේ තරඟයට බහින්න සිද්ධ වෙලා තියෙනවා. එතෙන්දී අපේ මේ වෝටර් සෙජ් ආයතනය ඔබට පේනවා ඇති අනික් රටේ අනික් සාමාන්‍ය හෝටලයක් වගේ නෙවෙයි. දැන් මේ අපි අවට ප්‍රදේශය අපි ඉස්සරහට සතුටු නගරයක් හැටියට දියුණු කරනවා. එතකොට මේ අවට ප්‍රදේශයේ සතුටු නගරයක් වඩපත් වෙනකොට විශාල සංචාරක පිරිසක් තවත් ආකර්ෂණීය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ජාතික ආහාර සුරක්ෂිතතා සතය තුළ හඳුනාගත් අවශ්‍යතානුව සකසන ප්‍රතිපත්ති සහ ගාල්ල දිස්ත්‍රික්කයේ විශේෂ බරවා ප්‍රතිකාර වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඊයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැත්වුණා. ආහාර පිළිබඳ වර්ණ ලේබල් ක්‍රමයක් අපි හඳුන්වා දුන්නා. දුරස්ථ ගමන් සේවා බස් රථ නවත්තන ස්ථානව පරීක්ෂා කිරීම අවශ්‍ය වුණා අපිට. ආහාර නිෂ්පාදනය කරන ස්ථාන අපේ ප්‍රමිතීන් තුල ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න පරීක්ෂා කරන්න අවශ්‍ය වුණා. මේ අරමුණ ඇතුව තමයි ආහාර සුරක්ෂිතතා සතියක් අපි ප්‍රකාශයට පත් කරේ. ක්‍රියාත්මක කරන ලද ඒ වැඩසටහන් තුල 18,258ක් ආහාර නිෂ්පාදනය කරන බේකරි ආපන ශාලා පරීක්ෂා කරලා තිබෙනවා. වැඩසටහන මෙතනින් නිමවටපත් වෙන්නේ නැහැ. අපි සති දෙකකට වරක් නැවත අවධානය යොමු කරමින් පරීක්ෂා කිරීමක් අපි කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය තුල. බරවා රෝගය තුරන් කරපු රටක්. ඒ තුරන් කිරීම පිළිබඳ සහතික අපිට ලැබිලා තිබෙනවා. අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් මේ ගාලු දිස්ත්‍රික්කයේ යම් යම් කොට්ටාසවලින් රෝගීන් වාර්තා වුණ නිසා අපි විශේ෷ වැඩසටහනක් 3-4 දවස් දෙක තුල ක්‍රියාත්මක කරනවා මේ කොට්ටාස 11යි. ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ප්‍රමිති ලාංඡනය අනිවාර්ය කිරීම අද සිට ක්‍රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. මාර්ග අනතුරු පිළිබඳ පරීක්ෂණ හා සමීක්ෂණ වාර්තාවන්ට අනුව යතුරුපැදි අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව දිනින් දින වැඩිවීමක් දක්නට ලැබෙනවා. යතුරුපැදි ධාවනයේදී නිසි ප්‍රමිතියෙන්තොර ආරක්ෂිත හිස්වැසුම් භාවිතා කිරීම නිසා සිදුවන අනතුරුවලදී රියදුරන්ගේ සහ මගීන්ගේ ජීවිතවල මාරාන්තික බව ඉතා ඉහළ අගයක් ගන්නා බව හඳුනා ගනිමින් පාරිභෝගික අධිකාරිය විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. මේ හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ කිසිදු නිෂ්පාදකයෙකු ආනයනය කරන්නෙකු දහරින්නෙකු විසින් හෝ වෙළෙන්දෙකු විසින් තොග හෝ සිල්ලර වශයෙන් ආරක්ෂිත හිස්වැසුම් සඳහා SLS 517 ලාංඡනය දරන්නේ නම් මිස ඒකී හිස්වැසුම් නිෂ්පාදනය ආනයනය බෙදාහැරීම ගබඩා කිරීම විකිණීම සහ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම නොකළ යුතුයි. මෙම විධානය උල්ලංඝනය කරනු ලබන සියලුම පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය වැඩිදුරටත් පැවසුවා. අමරිකානු ජනාධිපති බරක් ඔබාමා ලොව ප්‍රකට පුවත් මවන්නෙක්. මේ අවධානය ඔහුගේ සැබෑ ජීවිතයේ ප්‍රේම වෘතාන්තය අලලා නිර්මාණය වුණු චිත්‍රපටයක් වෙතයි.
ಅಮೆರಿಕಾನು ಜನಾಧಿಪತಿ ಬರಾಕ್ ಒಬಾಮಾ ಸಹ ಓಗೆ ಬಿರಿಂದವನ ಮಿಚೆಲ್ ಒಬಾಮಾಗೆ ಆದರ ಕಥಾವ ಪದನಂ ಕರಗನಿಮಿನ್ ಮೆಮ ಹಾಲಿವುಡ್ ಚಿತ್ರಪಟೆ ನಿರ್ಮಾಣೆ ಕರತಿಬೆನವಾ ಎಮ ಪ್ರೇಮ ವೃತ್ತಾಂತ್ಯ ನಮ್ ಕರೆತ್ತೆ ಸೌತ್ ಸೈಡ್ ವಿತ್ ಯು ಲೆಸಾಯಿ 1989 ವಸರೆ ಚಿಕಾಗೋ ನೀತಿ ಆಯತನೇಕ ದೀಸಿದುವು ಬರಾಕ್ ಒಬಾಮಾಗೆ ಹಾ ಮಿಚೆಲ್ಗೆ ಪಲಮು ಹಮುವೀಮೆ ಸಿಟ ಓನ್ಗೆ ಪ್ರೇಮ ಕಥಾವ ದಿಗ ಹೆರುಣು ಆಯುರು ಅಪೂರ್ವಟ ತಿರಗತ ಕರೆತಿ ಮೆಮ ಚಿತ್ರಪಟೆ ರಿಚರ್ಡ್ ಟ್ಯಾನ್ಸ್ಗೆ ನಿರ್ಮಾಣಯಾಕ್ ಪಾಕ ಸೋಯ ಜನಾಧಿಪತಿ ಒಬಾಮಾ ಲೆಸತ್ ಟಿಕಾ ಸಮ್ಟ ಮಿಚೆಲ್ ಒಬಾಮಾ ಲೆಸತ್ ರಂಗನೆ ಎದಿನ ಮೆಮ ಚಿತ್ರಪಟೆಯ ಪಸುಗಿಯ ಜನವರಿ ಮಾಸೇದಿ ಸನ್ ಡಾನ್ಸ್ ಚಿತ್ರಪಟಗಳಲ್ಲೇದಿ ಪಲಮು ವರಟ ಪ್ರದರ್ಶನೆ ಕೆರುಣ ಪಸುಗಿಯ ಸತಿಯಂತೆ ಸಿಟ ಅಮೆರಿಕಾವೆ ಸಿನಿಮಾ ಹಲ್ ಪುರಾ ತಿರಗತವೆಮಿನ್ನತಿ ಸೌತ್ ಸೈಡ್ ವಿತ್ ಯು ಮೆವನ ವಿಟ ಇಮಹತ್ ಪ್ರೇಕ್ಷಕ ಪ್ರತಿಚಾರ ಆದಾಯ ಮುಪೆಮಿನ್ನತೈ ಬಿದೆಸ್ ವಾರ್ತಾ ಸದಹನ್ ಕಲಾ ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති සිව්වන එක් දින තරගයෙන් කඩුලු 6ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අනුව තරඟ 5කින් සමන්විත එක් දින තරගාවලියේ ජය හිමි කරගත්තේද ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට ඊටම තීරණාත්මක තරගයක් වූ මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා දෙමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමටයි. ඒත් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ බලාපොරොත්තු බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භයත් මැද පෙළ සහ පසු පෙළත් අසාර්ථක වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමට සාධාරණයක් ඉටු කිරීමට ආරම්භක පිතිකරු ධනංජය සිල්වාට හැකි වුණා. ඒත් ටීඑම් දිල්ෂාන්ගේ අඩුව පෙරවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කරගත් අවිෂ්ක ප්‍රනාන්දුට එම වගකීම ඉටු කිරීමට හැකි වුණේ නැහැ. අවිෂ්ක ඊයේ දිනේදී එක් දින වරම් දිනාගත්තේ 175 වන ක්‍රීඩකයා ලෙසයි. අවිෂ්කට ලකුණු ලබා ගැනීමට පෙර ඔහු ක්‍රීඩාකාරයට හරවා යැවීමට ජොන් හස්ටින් සමත් වුණා. කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිමට ජීවියක් ගෙනාවේ ධනංජය සිල්වා සහ නායක ඇන්ජලෝ මැතිව්ස් එකතු වයි. ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල වෙනුවෙන් ලකුණු 84ක් රැස් කළා. ධනංජය සිල්වා ලකුණු 76ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉදිරියට ගෙනීමට සමත් වුණා. නවක ක්‍රීඩක සජිත් පතිරණ ලකුණු 24ක් ලබා ගත්තේ පසු පෙළ ශක්තිමත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අනිකුත් කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 20 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කරේ ලකුණු 212ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිම මුළු මනින්ම පිදදමූ ජොන් හස්ටින් සිය එක් දින ඉතිහාසයේ හොඳම පන්දුවයම වාර්තා කරමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් වෙනවා. ඉන් අනතුරුව ලකුණු 213ක පහසු ඉලක්කයක් හඹා යාමටයි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පිටියට ප්‍රවිෂ්ට වූයේ. මෙහිදී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලේ වන ඇරොන් පින්ච් පන්දු 19ක් තුල 6 පහර 3ක් සහ 4 පහර 8ක් සමගින් වේගවත් ලකුණු 55ක් රැස් කළේ රන් ගිරිදඹුලු ක්‍රීඩාංගණයේ පිතිකරුවන්ට වඩා යෝග්‍ය තනතිල්ලක් බව ශ්‍රී ලංකා පිතිකරුවන්ට පෙන්වමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල සහ දෙවන කඩුල ලකුණු 74දී දැවී ගියා. තුන්වන කඩුල ලෙස නායක ඩේවිඩ් වෝනර් ලකුණු 19කට දැවී ගියා. ඉන් අනතුරුව පිටියට එක් වූ ජොජ් බේලි සහ ට්‍රෙවිස් හෙඩ් සිව්වන කඩුල වෙනුවෙන් ශතකයක සමතතාවයක් ගොඩනගන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ජය තහවුරු කරමින් මෙහිදී ජොජ් බේලි නොදවි ලකුණු 90ක් ලබා ගැනීමට සමත් වෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවර 31ක් පමණක් භාවිතා කරමින් කඩුලු 4ක් දැවී තිබියදී ලකුණු 217ක් රැස් කරමින් ජය වාර්තා කළේ එක් දින තරගාවලියේදී ජයග්‍රහණය තමන් සතු කරගනිමින්. ඊයේ තරගයේ වීරිය සම්මානෙන් පිදුම් ලැබුවේ පන්දු යැවීමෙන් විශිෂ්ට දක්ෂතා අතරට ප්‍රවිෂ්ට වූ ජෝන් හස්ටින්. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අවසන් එක් දින තරගය ලබන ඉරිදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ඒ සමගින් අපගේ සවස 6 පුවත් ප්‍රකාශය මින්නිමාට පත්වනවා. හමෙමු රාත්‍රී 7:30 අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින්.